අයිබෝවන් ඔබෙක් පානේ ශ්‍ර ලංකාවේ ප්‍රථම 24 පැය ප්‍රෝති නාලිකා වදදරන 24/7 සමගින් සූදානම් දවසේ සවිස්තරතුරතුරු ඔබට කියන්නට රති අට ප්‍රධාන ප්‍රෝති ප්‍රකාශයෙන් මම කසුනී සමරසිංහ. පවතින අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 4904ක් පීඩාවට පත්ව සිටිනවා. මෙ අතරින් වැඩි බලපෑමක් සිදුව ඇත්තේ උතුරු මැද පළාතටයි. ජලධාරිතාව ඉහළයා මෙන් වැව් 6කට හානි සිදුව ඇති අතර කුඩා වැව් 300ක් පමණ අවතාරම් තත්ත්වයේ පවතින බව අනුරාධපුර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශය පවසනවා. ගෙවුණු පෑ 24 තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 221.2 වාර්තා වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලින් බිඳුණු වැව ප්‍රදේශයෙන්. මල්වතු ඔය සහ අතුගංගා රැසක් පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යට වුණා. ආපදා කල්මනා කරන මධ්‍යස්ථානයේ පවසන්නේ පීඩාවට පත්වුවන් ආරක්ෂිත ස්ථානවල රැඳවීමට පියවරගෙන ඇති බවයි. මේ අතර අධික වැසි හේතුවෙන් ජලාශ රැසක් පිටාර ගලමින් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. අනුරාධපුර කලාවැවේ හදිසි වාන්දුරටද මේ වන විට විවෘත කර ඇති අතර රාජාංගනයේ වැවේද වාන්දුරට විසම විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් කටයුතු කර තිබෙනවා. කලාවේ පිටාර ගැලීමෙන් නිවාස ගණනාවක්ම ජලයෙන් යට වී තිබෙනවා. අනුරාධපුර පූජානගරයේ ප්‍රදේශ කිහිපයකම සුළු ජල ගැලීම් තත්ත්වයක් දක්නට ඇති බැවින් අනුරාධපුර පුදබිමට පැමිණීමෙන් වළකින් ලෙස වලත් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලීමක්ද කරනවා. වැසි සමග අනුරාධපුරයේ ගල්ගමු ප්‍රදේශයේද නිවාස රැසක් ජලයෙන් යට වුණා. වැව්බැම්ම විදියාමේ අවධානමක් තිබූ කූබිච්චන් කුළුම වැවේ අතිරික්ත ජලය පිටකිරීමට පිටපානක් කැපීමට අනුරාධපුර මහනගර සභාව කටයුතු කළා. මේ හේතුවෙන් වැව්බැම්ම විදියාමේ අවධානම අවම කිරීමට හැකි වී තිබෙනවා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය මින්නේරිය වැව කවුඩුලුව වැව යනාදී ප්‍රධාන වැව් සියල්ලෙහිම වාන්දුරට විවර කර තිබුණේ මේ ආකාරයෙන්. අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ ජලයෙන් යට වී ඇති අතර මින්නේරිය වැවේ අතිරික්ත ජලය කවුඩුල්ල හා කන්තලේ වැව්වලට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. දඹුල්ල කණ්ඩලම ජලාශය අද උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන ඇති අතර මේ හේතුවෙන් දඹුල්ල බෑවල වැව ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී ඇත්තේ මේ ආකාරයෙන්. ඒ ප්‍රදේශයේ නිවාස රැසකටද ජල ගැලීම් හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. පුත්තලම තබ්බෝව ජලාශය මෙන්ම ඉගිනිමිටිය ජලාශයේද වාන්දුරටු සියල්ලම විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් තබ්බෝව අංක ගම්මානයේ ජලයෙන් යට වී ඇති අතර ආපදාවට ලක්වුවන් බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට නාවික හමුදාව කටයුතු කළා. බෞනියාව ඇතුළු උතුරු ප්‍රදේශයේ පළාත් කිහිපයකට දින 3ක් පුරා ඇදහැලෙන අධික වැසි හේතුවෙන් වැව් පිටාර ගැලීම පටන්ගෙන ඇතැයි වාර්තා වුණා. මේ සමග මාර්ග රැසක් ජලයෙන් යට වූ අතර කුඹුරු අක්කර 600කට අධික ප්‍රමාණයක්ද ජලයෙන් යට වී තිබුණා. මේ අතර නියගේ නිමා කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කන්තලේ වැව ඇතුළු වැව් ගණනාවක් වාන් මට්ටමට පැමිණ තිබෙනවා. වැසි ඇදහැලීමත් සමග කන්තලේ වැවේ වාන් දුරටු 10ම අඩි 1මාර බැගින් විවෘත කෙරුණා. පවතින අධික වැසි සහිත කාලගුණයේ අඩුවීමක් හෙට සිට දක්නට ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද අපරභාගයේ සහ සන්ධ්‍යා කාලයේ ඇතැම් ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බවද අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා. මේ අතර අනුරාධපුරයට බලපා ඇති දැඩි ගංවතුරු තත්ත්වයේ හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් පිරිසක් දිවයිනේ අනෙකුත් බන්ධනාගාර කිහිපයක් වෙත තාවකාලිකව මාරුකර යවා තිබෙනවා. ඒ අතරින් විශේෂ ඝනයේ සිරකරුවන් 35 දෙනෙකු මහර බන්ධනාගාරයේ වෙත පිටත් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළා. Thank you.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැඳවුවන්ගෙන් 54 දෙනෙකු ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ වෙතත් 47 දෙනෙකු බවුනියාව බන්ධනාගාරයේ වෙතත් 55 දෙනෙකු පොළොන්නරුව බන්ධනාගාරයේ වෙතත් 72 දෙනෙකු වාරිපුල බන්ධනාගාරයටත් මාරු කරවා තිබෙනවා. මෙවන විටත් අනුරාධපුර බන්ධනාගාරයේ ඉහළමාලයේ රැඳවියන් 300 දෙනෙකු රඳවා සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දුරත්න පල්ලේගම මහතා සඳහන් කළා. මෙතර අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රතිපාදන ලබා දී ඇති බව අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අද උදේ අතිගරු ජනාධිපතිතුමා මා වෙත දැනුම් දුන්නා. මේ සියලුම ජනතාවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයතුමා මහ භාණ්ඩාගාරය හරහා ලබා දෙන එකඟතාවය පළ කර ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් දැනටමත් ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව තිබෙනවා. ඒ වගේම ජනතාව මුදවා ගැනීම පිළිබඳව අපි ප්‍රමුඛ අවධානය යොමු කරලා තිබෙනවා. අවශ්‍ය වුණොත් අපි ගුවන් යානා යොදවලා ජනතාව මුදවා ගන්න සහන සලසන්නේ, වගේම බෝට්ටු යොදවන්නේ, වගේම රජයේ සියලුම නිලධාරීන්ට මේ ප්‍රදේශවල අපි කියලා තියෙනවා නිවාඩු දින කියලා ඉන්නේ නැතුව ජනතාව මුදවා ගන්න වැඩසටහන් වලටත් සහන සැලසීමටත් අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම අපි සඳුදා සිට අතිරේක මුදල් මේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දෙනවා. මේ ජනතාවට සහන නොලැබීමක් ඇති වුණොත් ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් විමසන්න, එසේ නැතහොත් අපිට අමාත්‍යාංශය වෙත දැනුම් දෙන්න කියන ඉල්ලීමත් රටේ ජනතාවගෙන් අපි මේ වෙලාවේ කරන සූදානම්. ජල කැලීම් වලින් ඇති වූ බාධා හේතුවෙන් අද රාත්‍රියේ දහවනේ වීමට නියමිත තිබූ තැපැල් දුම්රිය ගමන් වාර 6ක් අවලංගු කර තිබෙනවා. කොළඹ කොටුවෙන් ආරම්භ වන යාපනය ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ගමන් කරන දුම්රිය සහ එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය මෙලෙස අවලංගු කළ බව දුම්රිය පාලක මැතිරිය පැවසුවා. පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබා දී ඇති පොරොන්දු සියල්ල රජ 2015 අයවැයෙන් දැනටමත් ඉටු කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා අද අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියකට එක්වමින් මේ බව කියා සිටියා. අපේ නායකතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ ප්‍රදේශයේ ජනතාවට අද අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ මෙම ජන රැලියට සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අතිවිශාල ජනකායක් සහභාගී වී සිටියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට, රටේ ජනතාවට, බුලත් කොලයට, රට සුරක්ෂිත කරගන්න නායකත්වයට, හෙටත් අපේ ජනාධිපතිතුමන්ට මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගන්න වැඩි ඡන්ද ප්‍රමාණය ලක්ෂ 25ක්වත් වෙනවයි කියලා මම තමුන්නාසට කියන්න කැමතියි. මට තේරුණා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා ආනයනය කරලා මේ බස් එක එලවන්න වාඩි කරෙව්වහම යන්නේ දේශපාලන කනත්තකට කියලා මට තේරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක වාඩි වෙලා රට සංවර්ධනය කරන ව්‍යාපාරයකට එතුමට ධෛර්ය දෙන්න කියලා හිතලායි මේ වේදිකාවට ගොඩ වුණේ කියලා මම තමුන්නාසට කියනවා මිත්‍රවරුනි. ජනාධිපතිවරණය කියන්නේ විකට ඇඳුම් තරඟයක්ද? එහෙනම් මොකද අර සිරිසේන අලුත් ඇඳුමක් ඇඳගෙන මොකද සිරිසේන මෝඩිට ඇඳලා තියන්නේ? ඉන්දියාවේ මෝඩි ඇඳපු ඇඳුම හරියන්නේ කොහොමද 17 අපට? මේක ඉන්දියාව නෙවෙයි, සිරිසේන මෝඩිට ඇඳලා 9 තේරෙයි ඇඳේ මෝඩිට නෙවෙයි ගුණාට ඇඳ කියන එක. සිරිසේන මහත්තයාට තේරෙයි ගුණාට ඇඳ කියන එක. අනන්තලාවේදී ඒ මහා රුධිරු ඝාතනය ඔබට තාම අමතක වෙලා නැතුව ඇති. ඔබ කැලේ ජීවත් වූ යුගය අමතක වෙලා නැතුව ඇති. මුස්ලිම් පල්ලියේ කාන්තක්කුඩු පල්ලියේ මරා දානකොට ඒවා අමතක වෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. අපි දන්නවා මැතිවරණයක් එනකොට නොයෙක් පොරොන්දු දෙනවා, නොයෙක් පොරොන්දු. දින 100 අලුත් රටක් නිර්මාණය කරන්න මේ අවුරුදු 60ක් ගිහිල්ලත් අලුත් රටක් බිහි කරන්න මම එනකන් ඉන්න උනා. පස්සේ පහුගිය අවුරුදු පාට දැන් මම කියවගෙන යනකොට මෙතුමා මට මතක් වුණා මගේ අයවැය. දැන් මේ අයවැය මම ඉදිරිපත් කරාම ඒ අයවැය කොපි කරන්න බෑ කාටවත්. දැන් මේක බලාගෙන යනකොට මම කරපුවානේ කියන්නේ 180ක් වැඩ කරපු සියලු සේවකයෝ ස්ථීර කරනවා ලැබේ. මම කොරලා ඉවරයි. පෝර සානාධාරය ඒ ගැන එක වචනයක්වත් ප්‍රතිපත්ති මාලාවේ නොදැමීම තුළ පැහැදිලිව පේන්නේ මේ රටේ ගොවි ජනතාවට අසාධාරණයක් කරන්න අද සූදානම් වෙලා තියෙන එකයි කියන එකයි පැහැදිලිව.
ඒකට ඉඩ තියන්න හම්බු වෙන්නේ නැහැ. මොකද නමවෙනිදා මමයි ජනාධිපති. දිගටම තමුන්නාන්සේලාට ඒ පෝරසහනාදත් දෙනවා සහෝදරයා. මෙම ජන රැලියේදී ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක් වූ ලාහුකල ප්‍රාදේශීය සභාවේ උපසභාපති අජිත් තුෂාන් ජයසූරිය මහතා, එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ජී දයාරත්න, ජී විමලසේන යන මහත්වරුන් සම්මාන වේදිකාවට පිවිසියා. තමා කිසිසේත් වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් හෝ රටපාලනය නොකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ආපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාතලේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමින්. මාතලේ අඹගහමුල ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙම ජන රැලිය පැවැත්වුණා. ඊටම පෙරමුණේ නියෝජිතයන් රැසක් මෙන්ම ජනතාව විශාල පිරිසක් එක්ව සිටි අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට එහිදී හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. අපි බලයට පත් වූවහම මේ ඉන්ධන වලින් බදු අය කිරීම අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. අපිට මීට වඩා 150කින් ඉන්ධන මිල පහළ දාන්න පුළුවන්. මේ තත්ත්වය තුළ ඒ පිළිබඳව කතා කිරීමේදී තමුන්නාන්සලා දන්නවා සියලු අංශවල නිෂ්පාදනයේ ප්‍රවාහනයේ සෑම තැනම විශාල වශයෙන් බඩු මිල අඩු කරන්න පුළුවන්කම තිබෙනවා. අවිචාර සමයක් මේ රටේ ගොඩනගලා තිබෙන්නේ. ළමා අපචාර, ලිංගික අපචාර, කාන්තා හිංසන කරන සෑම කෙනෙකුටම කිසිම දේශපාලන බලපෑමක් නැතුව නීතිය ක්‍රියාත්මක කරලා දෙන්න තියෙන ඉහළම දඬුවම් දෙනවා විතරක් නෙවෙයි, අපි දඬුවම් තවත් ප්‍රබල කරනවා කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. අපි හදන්නේ ජාතික ආණ්ඩුවක්, දේශපාලන ස්ථාරත්වයේ තියෙන ආණ්ඩුවක්. අපි වෛරයෙන් ක්‍රෝධයෙන් රටපාලනය කරන්නේ නැහැ. දිවිනේ කාලගුණය යහපත් අපි ප්‍රථම පුවත විදියට ඔබට වාර්තා කළේ එම ප්‍රවෘත්තිය. මේ වන විටත් මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපිට තවත් වාර්තා වෙනවා. අපගේ අයහපත් කාලගුණය තත්ත්ව පිළිබඳ ප්‍රවෘත්ති පවතින අයහපත් කාලගුණයෙන් දිවිනේ දිස්ත්‍රික්ක හයක පුද්ගලයන් 4000ක් පීඩාවට පත් සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද දින ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා. තවත් රටතොට තොරතුරු සූදානම් මේ විරාමයෙන් අනතුරු. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. Obeali Tadderna 24/7 Samke. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක් නොමැති හුදු ප්‍රකාශනයක් පමණක් යයි අමාත්‍ය අනුපිය දර්ශන යාපා මහතා පවසනවා. එක්සත් ජනතා නිදහස් සඳහන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මෙතුමා වැඩ කරන්න යන්නේ එක්කෝ සියලු දෙනාටම ඇහුම්කන් දෙනවයි කියමින් කාටවත් ඇහුම්කන් නොදීන්න හදන එක. එහෙම නැත්තම් තමන්ටම කියලා කිසිම අදහසක් නොමැති නිසා හැම දෙනාටම ඔලුව වනාගෙන වැඩ කරන එක. මොකද රටේ මෙගා ව්‍යාපෘති නවත්වා දැමීම ගැන ඔහු එයි කතා කරනවා. ඉතින් ආයතනවල කළමනාකරණය විධිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ තම්සෙක් ආයතනයේ ආකෘතියට අනුකූලව සැලැස්මක් ක්‍රියාවට නැංගුණා. ඒක ඉතාමත්ම බරපතල ප්‍රකාශයක්. ඒ නිසා මේකේ එහෙම පිටින්ම මැලේ අච්චාරුවක් වායකක්. මේක ඇතුලේ ආර්ථිකයේ හසුරවන විදිය සහ අපි අරගෙන ගිය ආර්ථික ක්‍රමවේදය පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා මේ කවුරු හරි මේක ලියපු කෙනා හරියට ලියාගන්න බැරි වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඊටාම හදිස්සිය ලියලා තියෙනවා. කාණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය එකට එකතු වෙලා හදාගත්ත මේ කැඳ ආර්ථික ක්‍රමය ජනතාව මුලා කරන්න කියන එකක් කියලා මම කියන්න කැමතියි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම එහෙම මෙහෙන් ඇහිඳගත්ත එක එක්කෙනා ලියපු එකට එකක් ගැලපෙන්නේ නැති වට්ටෝරුගත අච්චාරු ප්‍රතිපත්ති ප්‍රකාශය. මහින්ද චින්තනයේ වැනි ඉදිරි පෙළේ තියෙන මහවිශාල වැදගත් ප්‍රකාශනයක් එක මේක අලගු තියන්නවත් වටින්නේ නැහැ. නයගුල්වල සිරවි සිටින ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ඉදිරියේදී ස්වාධීන අධිකාරියක් පිහිටවීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ දාතික නායක රොනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කමරපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. අපි ඉස්සෙල්ලම ඔය වගාවට දීලා තියෙන ණය 150කින් අඩු කරනවා. උකස් තියලා තියෙනවා නම් රත්තරන් ආභරණ මූලික වටිනාකම ලක්ෂ දෙකක් නම් ඒ සඳහා ගෙවිය යුතු අධික පොලය ආ දඩ මුල්දල අපි කපා දාන. පිරමිඩ් ක්‍රමයයි ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය නිසා රැවටිලා පොලිය පැටව ගහලා තියෙනවා නම් එහෙනම් ණය පිට ණය කපා හරින්න
අපි පීවර ගන්නවා. ණය තොරතුරු ඒකකයේ ක්‍රිප් එකේ ණය උගලේ සිරවිය ඇති සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් සහ ක්‍රෙඩිට් කාඩ් හිමියන් ඉන් මුදවාගෙන ලිහිල් කොන්දේසි සහිතව ණය දෙන්නට ඉන්නේ. මින් පස්සේ මුල්‍ය ආයතනයේ ණය දෙන එක අපි පාලනය කරන්න ඕන. එහෙනම් අපි ස්වාධීන අධිකාරයක් ඇති කරලා ඒකට නීතිමය බලය දෙනවා. Taman රවට්ටලා ණය දීලා තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් දීලා තියෙනවා නම් එතෙන්ට ගිහින් ඉල්ලීමක් කරලා ඒක අහෝසි කර ගන්න පුළුවන්. රටේ ජනාධිපතිවරණයක් දේශපාලන වේදිකාව උණුසුම් දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් එකට ගෙනෙන එකට එක විශේෂාංගේ බලමු. සෞඛ්‍ය අමාත්‍යාංශයක් හරියට කරගන්න බැරි මිනිහ කොහමද රටක ජනාධිපතිකම් කරන්නේ? ජනාධිපති වුණ කොහොමද හිතීද? මුළු රටම අංශභාගය හැදෙනවා. අද දින මොකද්ද මේ සින්දුව? හිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ අපේ දිස්ටින් මෛත්‍රී පාල පණිලකන් දඟල්ලා කල්ප ගණන් පෙරම්පොළ දා සෞඛ්‍යමතු වුණේ. නමුත් කාලයක් බරදලා සත්නායක අපේ පක්ෂයට ආපු වහන් සෞඛ්‍යමතු. ඒට අනිද්ද ඔක්කොම එතුමා UMP කරෝ ටික දාවි රෝහල් කම් කරු අපිට බුද්ධ සරණයි. දෙයියන්ගේ පිහිටයි. තව දින 10ක් විතර ඇතුළත හොඳ කණ්ඩායමක් අපිට ආණ්ඩු පක්ෂයේ මැතිවරු කණ්ඩායමක් මෛත්‍රී පාල මෙතුමාට සහයෝග දක්වන්න පැමිණෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොඳ අමතිවරයෙක් අවසාන සතියේ අනිවාර්යෙන් මෙන්න ඉන්නවා. මගෙනුත් පහුගිය කාලේ ඉවරයක් නැහැ. මගේ දුරකථනෙට දවසකට බැටරි දෙකක් විතර දානවා. යනවද කියලා අහන පක්ෂත. මං කෝ ඔව් යනවා. යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක. ඊට පස්සේ තමයි ඔන්න ටෙලිෆෝන් එක තියන්නේ. ආණ්ඩුවේ මැතිමතුරුන්ගේ ටෙලිෆෝන් ටික ඔක්කොම ටැප් කරලා ඇහුම්කන් දෙන්න කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ගෙවල් වලට සැටලයිට් හයි කරලා තියෙනවා. නාන කාමරේට සැටලයිට් හයි කරලා වැසිකිළියට සැටලයිට් හයි කරලා ඒ විතරක් නෙමෙයි නිදන කාමරවලටත් සැටලයිට් හයි කරලා තියෙනවා. ඇයි? වැඩියම සාකච්ඡා කරන්නේ එතන කියලා දන්නවා. ආණ්ඩුවේ මැතිවරුන්ගේ නෝනලාට මම කියන්නේ කරන කියන දේවල් පරිස්සමෙන් රටම දැනගන්නවා. හැලිසල්ලාද ගෙදර? අපි යන චන්දාලි බණ්ඩාරලාද වැඩ නැහැ ගෙදර? සත්‍යාධික පාක්ෂිකුත් අද අදල මංග වෙලා. දැන් රනිල් වික්‍රමසිංහට දිනන්න පුළුවන් නම් වෙන කාටවත් දෙයිද ඔක? ඔච්චර කෑගහනවා සජිත් ප්‍රේමදාස. අතාරින්ද මේ වගේ එකපාරම කොහෙවත් ඉන්න මිනිහෙකුට මේක දීලා. පක්ෂ රාශියක් අද අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. යන්නේ යන තැන හැම එක්කෙනාම අපිට කියන්නේ මෛත්‍රී වේවා, මෛත්‍රී වේවා, මෛත්‍රී වේවා කියලා වතුරන්න පටන් ගන්න තියෙනවා. අපේ මගේ බර්ණ ලොක්ක 2001 2003 එතුමගෙන් තමයි ওই දින 100 වැඩසටහන මෛත්‍රීපාල මුන්නා ඉගෙන ගන්නත් මං හිතන්නේ. මතකද? අපි පිටුවා දින 100 මේ යෝධයා රට පෙරලයි කියලා. අනේ කරපු මගුලක් නෑ. කරපු ඉටිගෙඩියක් නෑ. අපි නිකන් පල් වුණා. දැන් ඒකම දීලා දින 100 වැඩසටහන ආන් අරලක්ක් කිනෝ දින 100න් ඔක්කොම ඉවර කරා. දැන් කොරන්න මුඩුවක් මගුලක්ද මේක මිත්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශ වෙන්නේ. දවස් 100ක් ඇතුළත අපිට දැන් හොඳ ප්‍රතිපත්තියක් මත වැඩ කරන්න පුළුවන්. මොනවද මේකේ තියෙන්නේ? ආර්ථිකය සිංගප්පූරු මොඩලයක්ලු. මරු නේද? හැබැයි එක අතකට සිරිසේනත් මරු බඩුවක් අප්පා. ඈ අම්ම පල්ලා බලන්නකෝ මෙහෙම බඩු. අඳුම ඉන්දියාවේ. ප්‍රතිපත්තිය සිංගප්පූරුවේ. ඒතනින්ද වෙනකොට ඔබාමගේ කලිසම ගහගෙන ගියයි දන්නේ මොකක් හරි ඒ කෑල්ල මම ඇමරිකාවේ කියලා. විදේශ පුවත් පාකිස්තානයේ මරණ දඬුවම යලිත් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මරණ දඬුවම හිමි වූ පුත්කලින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ශස්ත්‍ර ප්‍රහාරය සැලසුම් කළ පුත්කලයා බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. තලිබාන් කැරලිකරුවන් විසින් පේෂාවර ප්‍රදේශයේ පාසලක සිසු නැතුළු පුත්කලින් 148 දෙනෙකු ඝාතනය කිරීමේ සිටින් අනතුරුව පාකිස්තාන් රජය විසින් ත්‍රස්තවාදීන්ට එරෙහිව මරණ දඬනීය ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. මේ පුවත් සමගින් රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවටපත් කරනවා. අපි යලිත් හමු යමු අද දින රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය.